that very good at කරන්නේ කියන කාරණාව පිළිබඳ අවධානය යොමු කළා. දකුණු පළාතේ ලොකුම පැලතවාන තිබුණේ අකුරැස් වරුණුත වත්තේ. අකර 850ක් 900ක් වන සිංහරාජ වනාන්තරයේ කාලා තියෙන ඉදවා. අදටත් එහි ගියොත් ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් මහෝගනි ගස් ලක්ෂ 3කට වඩා එක එක විශාල ප්‍රමාණයේ ඒ වත්තුල තියෙනවා. ඒ වගේම තීක ගස් 70000ක් පමණ තියෙනවා. දැන් මහෝගනි කාලේ බොහොම කරලියට ආපු අගාවුඩ්. අගාවුඩ් පෙර ලක්ෂයක්. අපි ඒ වගාව බලන්න අපේ දායක මහත්තයත් උදේ ඉන්නවා සදාහරිත ආයතනෙ. ලක්ෂයක් පෙර හිටවලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මයක් කරලා දැනට සාමාන්‍යයෙන් පොල් ගහක හොඳට වැඩුණු පොල් ගහක ප්‍රමාණයට තියෙනවා. ඒ බොහොමයක් ගස් අපේ විහාරස්ථානයේ දායක පවුල් වලට සම්බන්ධ කරලා තියෙනවා. දිස්ත්‍රික්කයට එක ආදර්ශ ගොවි පොළක්, කිරි ගොවි පොළක්, කෘෂි ගොවි පොළක් සහ ඒ පළාතේ පාසල් හැරගිය දරුවන්ට එක වෘත්තීය පුහුණු පාඨමාලාවක් බැගින් අපි වෙන්කල කතාගෙන තියෙනවා. ඇත්තටම අපිට දැන් උතුරු නැගෙනහිරත් මේ නාලිකාවත් එක්ක සම්බන්ධ කරලා අපිට ඒ කටයුත්තට අත ගන්න පුළුවන්. මේක තවත් ආධුනික නාලිකාවක් නෙවෙයි. හැබැයි හැම නාලිකාවක්ම මේ පටන් ගන්න පිළි දේශනා කරලා අවසන් වෙන පිළි කියලා ඒ අතරේ ආගමික කටයුතු තියෙනවා. ඒකත් තියෙන්න ඕන. ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයක් කරා යන්නයි මේ වැඩසටහන. සරුසාර දේශයක් මගේ රටේ මේ මහා පොළව යට අප්‍රමාණ රුවන් නිදනවා. අප්‍රමාණ යසෙහි සුරු තිබෙනවා. ගොවිකම ඒ යසෙහි සුරු නිදානය මතු කරගත හැකි ශ්‍රේෂ්ඨතම මාවතයි. ඒ මාවතට රට මෙහෙවන්නේ